පසුගිය මාසයේ කහමාරක කාලයක සිට ගෑස් ආශ්‍රිත පිපිරීම් මෙරටින් වාර්තා වුණා. දිගින් දිගටම සිදු වූ පිපිරීම් හේතුවෙන් ඒ ගැන සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමිටුවක්ද පත් කළා. එම කමිටුවේ නිරීක්ෂණයන් ඇතුළත් නිවේදනයක් මාධ්‍යට මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව කමිටු නිවේදනයේ සඳහන් වන පරිදි ගෑස් සිලින්ඩරයට හානි සිදුවීම් 1ක්ද, ගෑස් බටයට හානි සිදුවීම් 23ක්ද, රෙගියුලේටරයට හානි සිදුවීම් 9ක්ද, ගෑස් ලිපෙහි මුහුණත වීදුරු කොටස බිඳී යාම සහ ගෑස් ලිප් පුපුරා යාමේ සිද්ධීන් 178ක්ද, අධික තාපයේ හේතුවෙන් වෙනත් ද්‍රව්‍යයන්ට සිදු වූ හානි 3ක්ද, ඒ අනුව සමස්ත සිදුවීම් 458න් 244ක්ම ගෑස් කාන්දු වීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි බව කමිටුව හඳුනාගත් බව පවසනවා. අනෙක් සිදුවීම් සියල්ල ජනතාව විවිධ ක්‍රමවේදයන් ඔස්සේ තම ගෑස් සිලින්ඩරවල තත්ත්වය පරීක්ෂා කිරීමට යාමේදී ගෑස් කාන්දු වීම් හඳුනා ගැනීම බවයි කමිටුවට නිරීක්ෂණය වී ඇත්තේ. ගෑස් කාන්දු වීම් හඳුනා ගැනීම සඳහා අනන්‍ය වූ ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් බව කමිටුව හඳුනාගෙන තිබෙනවා. යනුවේ සම්බන්ධයෙන් එම ආයතන සහ සමාගම් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල ප්‍රමාණවත් ඊතයිල් මර්කැප්ටින් රසායනික ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට එම සමාගම් පියවර ගන්නා බව කමිටු නිරීක්ෂණයේ සඳහන්. තවද වාර්තා වූ සිදුවීම් වලට හේතු වී ඇති දෙවන කාරණය ලෙස කමිටුව හඳුනාගත් තත්ත්වෙන් බාල නියමිත කාලයකුත් වූ රෙගියුලේටර්, ගෑස් සැපයුම් නල, හෝස් ක්ලිප් සහ දිරාපත් වූ උඳුන් භාවිතය පිළිබඳවද මහජනතාවගේ දැඩි අවධානයයි නැවත යොමු කළ යුතු බවත් කමිටු නිවේදනයේ සඳහන්. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති නියමිත ප්‍රමිතීන්ට අනුකූල උපාංග මිලදී ගැනීමට යොමු වන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබෙනවා. කෙසේ වෙතත් පාරිභෝගිකයා වෙත නිකුත් කර ඇති ගෑස්වල සංයුතියේ වෙනස් වීමක් මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට බලපෑවේද යන්න පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින බව කමිටුව ප්‍රකාශ කර තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ප්‍රමිතියෙන් යුතුව නව ගෑස් සිලින්ඩර වෙළඳ පොළට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ දින කටයුතු කළා. ඊට නව ක්‍රමවේදයක්ද භාවිත කිරීමටයි සමාගම් කටයුතු කර ඇත්තේ. ඒ අනුව ලිට්‍රෝ සමාගම ප්‍රමිතියෙන් යුතුව නිකුත් කරන නව සිලින්ඩරවල සුදුපාට පසුබිමේ රතුපාට අකුරින් ලියු පොලිතින් කවරයක සිලින්ඩරේ කර මුද්‍රා කර තිබෙනවා. එමෙන්ම ලාෆ් සමාගම කහපාට පොලිතින් කවරයක සිලින්ඩරේ කර මුද්‍රා කර තිබෙනවා. මේ අනුව නැව ගෑස් සිලින්ඩර භාවිත කරන පාරිභෝගිකයින්ට සිලින්ඩරේ රෙගියුලේටරයට සම්බන්ධ කිරීමේදී ඉවත් කරන නව ප්ලාස්ටික් වර්ණ පොලිතින් කවරය ආරක්ෂිතව තබා ගත යුතු බවයි අපට කිව හැක්කේ. මේ අතර කුඩාවැල්ල දීවර වරායේ බෞද්ධන දීවර යාත්‍රාවකද ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදුව තිබෙනවා. අද දවසකට 10ක් 15ක් ගිනි ගැනීම සිදු වෙන තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ මේක පෙන්වන්න හැදුවා ලිප් වල වරදක්, නැත්නම් ගෑස් ටැංකිය වල වරදක්, එහෙම නැත්නම් පාරිභෝගිකයන් වරදක්, එමන් නැත්නම් ගෙදර තියෙන විදුලි පරිපත වල වරදක් හැටියට පෙන්වන්න උත්සාහ කළා. නමුත් මේ රටේ ඒ ශාස්ත්‍රීය පිළිබඳ විශේෂඥයෝ බොහොම නිවැරදිව පෙන්වලා දුන්නා. මේ කිසිම හේතුවක් නිසා නෙවෙයි මේක වෙන්නේ. වෙන්නේ ඊටාම බරපතල වංචනික ක්‍රියාවලියක්. මේ ගෑස් ආයතන විශේෂයෙන්ම රජයට අයත් මුදල් අමාත්‍යාංශයට අයත් රක්ෂණ සංස්ථාවට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම හරහා සිදු කරගෙන යන වංචනික ක්‍රියාවලියක් නිසා බව පෙන්ලා දීලා තියෙනවා. ගෑස් ටැංකි 250,000ක් නිකුත් කරනවා කියන උපකල්පනය අපි කළොත් මිලියන 300ක පමණ අයථා ලාභයක් ලබාගෙන තියෙනවා. ගෑස් වලින් ඇතිවෙච්ච විනාශයට අමතරව මේ ලිට්‍රෝ සමාගම කාන්දු වීම තියනවද නැද්ද කියලා හොයා බලන පරීක්ෂාවක් තියෙනවා. ඇත්තටම මේ පරීක්ෂාවෙන් තොරව මේක සිදු කළාද කියන ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. මේකට නිකන් වාද විවාද කළා වැඩක් නැහැ. දැන් මේකට ඇමතිවරු පිළිතුරු දීලා වැඩක් නැහැ. ඇමතිවරු සම්පූර්ණයෙන් වක් කියන්න ඕනේ මේකට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.